ඉදිරියේදී වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින ඔබට සහ වාහනවල ආදරය කරන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝවට. 2024 සැප්තැම්බර් මාසේ එනම් මේ චන්ද මාසේ මේ දවස්වල වාහනවල මිල ගණන් අපි මේ වීඩියෝදී කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ අවසානයේ රැඳී සිටින්න. සුසුකි ඇල්ටෝ දියුල පිටියෙන් 127කට කිලෝමීටර 70,500ක් දුවලා තියෙනවා. සුසුකි ඇල්ටෝ පොඩි මිනිහගේ වාහනේ, එහෙමත් නැත්නම් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් මේ සුසුකි ඇල්ටෝ 2015ක් 126ත් 128ත් මිල ගණන් වලට වර්තමානයේදී විකිනෙනවා. ඔව්, 130ට 131ට විකුණන්න දාලා තියෙන ඕන තරම් සුසුකි ඇල්ටෝ ගිනි ගණන් වලට විකිනන මිල නෙවෙයි, වෙළඳපොළ මිල කියන්නේ සාධාරණ මිලක් විය යුතුයි. 128න් පල්ලෙහා ඕන තරම් වාහන තියෙනවා. ටිකක් හොයලා බැලුවොත් මේ ප්‍රසිද්ධ සුසුකි ඇල්ටෝ, සුසුකි එවරි, ඒ වගේම සුසුකි වැගන්නාර වාහනවල මිල ගණන් අඩු වුණාට ටොයෝටා ප්‍රිමියෝ, ටොයෝටා ලෑන්ඩ් ක්‍රුසර් ප්‍රාඩෝ වගේ හයි එන්ඩ් වාහනවල මිල නම් තවම පහළ යාමක් අපිට බලා ගන්න බැරි වෙනවා වෙළඳපොළ තුල. මුලින්ම ටොයෝටා ප්‍රිමියෝ දැන් විකිනන මිල ගණන් අපි බලමු. ටොයෝටා ප්‍රිමියෝ කියන්නේ හැමෝම දන්න, හැමෝම ආස කරන වාහනයක්, හොඳ කල්පැවැත්මක් තියෙන වාහනයක්, නඩත්තු ගොඩක් පහසුයි. ටොයෝටා ප්‍රිමියෝ 2011ක් අපි බලමු. 2011 175ක් විතරම දැන් විකුණන්න දාලා තියෙන 110,000 උඩ. සාමාන්‍යයෙන් කිලෝමීටර 140,000ට වඩා උඩ ධාවනය කරපු වාහන කෝටියකට වගේ විකුණන්න දාලා තියෙන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. 1.7යි, 1.8යි, ඒ වගේම 111 නුත් උඩ තියෙනවා. ඉතින් ටොයෝටා ප්‍රිමියෝ කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍යයෙන් ටොයෝටා ප්‍රිමියෝ, ටොයෝටා ලෑන්ඩ් ක්‍රුසර් ප්‍රාඩෝ වගේ වාහන එන්න එන්න මිල ගණන් වැඩි වෙනවා. මේ වාහන මිල ගණන් වැඩි වෙන්න කලින් පවා මේ ටොයෝටා ප්‍රිමියෝ වගේ කාර්වල මිල ගණන් ගොඩක් ඉහළ යනවා අනිත් ඒවාට සාපේක්ෂව. විශේෂයෙන් ඔය හයිබ්‍රිඩ් වගේ වාහන වගේ නෙමෙයි, ඊට වඩා දෙගුණයකින් විතර මේ වාහනවල මිල එන්න එන්න වැඩි වෙනවා. හරියට රත්තරන් වල මිල ගණන් වැඩි වෙනවා වගේ. සුසුකි ඇල්ටෝ වත්තලින් දාලා තියෙනවා 129කට, අය පිළියන්දලින් දාලා තියෙනවා 130කට එකක්. ඒ වගේම අය දාලා තිනවා දියුල පිටියෙන් 127කට කිලෝමීටර 70,500ක් දුවලා තියෙනවා. සුසුකි ඇල්ටෝ එකක් දාලා තියෙනවා 2015 එකක්, කුලියා පිටියෙන් 129කට කිලෝමීටර් 61,000ක් දුවලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රයිස් වලට දාලා තියදී තව සුසුකි ඇල්ටෝ එකක් දාලා 132කට, අය එකක් 33කටත් දාලා, ඒ වගේම 35කටත් එකක් දාලා තියෙනවා. පට්ටම පට්ට ගිනි ගණන් වලට දාලා තියෙන මේ වගේ වාහන ගන්නව කියන්නේ ඉතින් ගොඩක්ම මෝඩ මිනිස්සු වෙන්න ඕන. මේ 2015 ඇල්ටෝ කියන්නේ හරියටම අවුරුදු 9ක් පරණයි. එතකොට අපි බලන්න ඕනේ මේකේ එන්ජින් ෆෝල්ට් තියෙනවද, ඒ වගේම හාඩ් ඩැමේජ් තියෙනවද, මේ වගේ දේවල් අපි හොඳට හොයලා බලලා වාහනයක් මිලදී ගන්න ඕන. එහෙම නැතුව ලෙඩ ගොඩකට අහුනොත් ඔබ හැමදාම ගරාජ් ගානේ ගිහිල්ලා ඔබේ තියෙන සන්තකයෙන්ම විදන් වෙන්න පුළුවන්. හයොන්ඩායි ඇක්සන්ට් මේක සෙඩාන් කාර් එකක්. වර්තමානයේදී 118ත් 120ත් අතර මුදලකට හොඳ වාහනයක් හොයාගන්න පුළුවන්. නිෂ්පාදිත කාලයත් එක්ක බලද්දී අවුරුදු 24ක් විතර පරණ වාහනයක් මේක. මේක නිසාන් දිගු කල්පැවැත්මක් තිබෙන වාහනයක් නිසා අවමත් හොඳට පදින්න පුළුවන් මේ වගේ වාහන. මේ වගේම තමයි නිසාන් පෙට්‍රල්, බොක්ස් ප්‍රාඩෝ වගේ අවුරුදු 30-40ක් පරණ වාහන ඕන තරම් ලංකාවේ තවමත් තියෙනවා. හොඳට පදින්න පුළුවන් මේ වගේ හොඳ ක්වලිටි ප්‍රොඩක්ට්ස් තියෙනවා. දිගු කාලයක් පදින්න පුළුවන් කිසිම අවුලක් නැතුව ඒ වගේ වාහනයක් තමයි මේකත්. හයිබ්‍රිඩ් වාහනයක් කියන්නේ මුලින්ම මතක් වෙන වාහනයක් තමයි අපිට මේ ටොයෝටා ප්‍රියස් කියන්නේ. ටොයෝටා ප්‍රියස් 2010ක් 150ත් 155ත් අතර මිලකට වර්තමානයේදී විකිනනවා. මේ වගේ වාහනයක් මිලදී ගැනීමට පෙර හයිබ්‍රිඩ් බැටරි එක සහ ABS බ්‍රේක් පද්ධතිය හොඳට පරීක්ෂා කර මිලදී ගන්න ඕන. කොහොමත් අවුරුදු 3න් 3ට වගේ මේක මාරු කරන්න වෙනවා. මේ රීප්ලේස්මන්ට් එකට රුපියල් 178ක් වියදම් වෙනවා. ටොයෝටා, මිට්සුබිෂි වගේ නන් හයිබ්‍රිඩ් වාහන තවමත් මාකට් එකේ ඉහළ මිලක් තමයි යන්නේ. හයිබ්‍රිඩ් වාහනවලට සාපේක්ෂව මිල අඩුවීමක් අපිට බලාගන්න බැරි වෙනවා. සැප්තැම්බර් මාසය කියන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ට වැදගත්ම මාසයක්. මොකද ජනාධිපතිවරණයක් එනවා. ශ්‍රී ලාංකික සමස්ත ජනගහනයෙන් 30-45%ක්ම තවමත් කාටද ඡන්ද දෙන්නේ කියලා තීරණය කරලා නැහැ. අවසාන සති දෙක ඇතුළත තමයි ඒ තීරණ වන්නේ. මේ දවස්වල විවිධාකාරයේ කාටුන් ෆේක් නිවුස් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඔබ බුද්ධිමත්ව බලන්න, බුද්ධිමත්ව තීරණය කරන්න. ආර්ථික සම්බන්ධ මේ වගේ තවත් වැදගත් වීඩියෝ හමුවෙමු ඔබට. සුබ දවසක්.